හල්පොත් තියෙනවද? හල්පොත් නැද උගස් තියලා. හල්පොතු කාඩ් එකයි තේරෙමු. දැන් මාස 6ක් විතර වෙනවා. කොහොමද ඉතින් අපි දන්නේ තමුන්ගේ ගෙදර කී දෙනෙක් ඉන්නවද කියලා? ගෑණී මාය විතරයි සර් ඉන්නේ. බුදුන් පාත් බාන් රාත්තලකට බොරුවක් කරලා වැඩක් නැහැ නේ සර්. ඊගා කොහල්පොත්? හල්පොත් නැහැ. ඔය බොරු සර්. මොකටද හිටපන්? බට වැඩක් නැහැ නේ. එනවා මෙතන අනිත්යෙන්ගේ කුඹුරේදී හොදන්න. මං ගොරන්නද බැකරක්වත්. ඊගා කී බලන්න. ප්‍රසිද්ධ ස්ථානවල අනවශ්‍ය දේවල් දිගේ හැරීම තහනම්. හාල් පොත් වලට මොකද උනේ? සං වතුරට ගහගෙන ගියා. ගෙදර කී දෙනෙක් ඉන්නවද? දෙන්නා. කවුද දෙන්නා? මායි මගේ මිනිහයි. අපි හිතුවා තවම කසාද බැඳලා නැහැ කියලා. මේ දෙනණත් දෙනොයි පාන් බෙදන්න කසාද හදන්න ඕනේ නැහැ. ඊගා කොහල් පොත්? ගංගේ ගියා. ගංගේ ගියා. ගංගේ ගියා. ගංගේ ගියා. ගංගේ ගියා. ගංගේ ගියා. හැම එකම මෙතන නයින් දා දෙනවා හාල් පොත ගංගේ ගියා කිය කිය. දැන් බලන්න මේ මිනිස්සු ඇදියා. කවුරුත් එක්කලා මේ මිනිස්සු ඇදියා බලනවා හොඳයි. වමට හැරෙන්න. හරි. තාක වැරදුනා නේද? යන්න තිබුණේ දකුණට හැරෙන්න කියලා. කඩ පරිස්සම් කරගන්න. අපිට වැරදිච්ච බව මුණ්ඩා ගන්න ඕනේ නැහැ. අපි ගන්න හැම තීරණයක්ම හරි හෝ වැරදි හෝ ඒක අපේ වාසියට හරව ගන්න ඕනි කුම්බා. ඔව් සර්. මිත්‍රවරු. බලන්න මේ සහෝදරයා ගියා. කෑමෙන් බීමෙන් අඩුපාඩුවක් කියන බවක් එහෙම පේනවා. නෑ. අපි යහමුද මේ සහෝදරයාගෙන් හාල් පොතක් නැතුව කොහොමද මේ විදිය පුෂ්ටිමත් ශරීරයක් ගොඩනගාගත්තේ කියලා. මොකද්ද නම? ගබිරියෙල්. නිකන් ඉන්න වෙලාවට මොකද කරන්නේ? දත් මිටි කනවා. වඩා කැමති කොම්බුවටද ඇලපිල්ලටද? ඇලපිල්ලට. මොකද? ඇල වෙලා ඉන්න කැමති. කීයද උස? අඩි 5යි අඟල් 7යි. පපුව 36යි. බර? කීයද බර? 158යි කියලා ලියා ගන්න. ඔහේ කොහොමද ඒක දන්නේ? එයා ඉන්නේ අපේ ගෙවල් ගාව. හොඳයි. දැන් කියන්න බලන්න හාල් පොතක් නැතුව කොහොමද ওই විදිය ශ්‍රී දේහක් ගොඩනගාගත්තේ කියලා? උදේ නැගිට ගමන් මං දැන් දුවන්නේර හන්දිය බේකරිය ගාවට. එතන වයර්ලස් එකේ පාන්දර 6ට චූන් එකක් ඇහෙනවා. ඒ ජූන් එකේ විදියට මං තරඹ කරනවා. අත් කරකවනවා, කපුල් කරකවනවා. නොකා නොබී ඔය විදියට දුක් විඳලා තමයි සර් මේ බොඩිය හදාගත්තේ. බොහොම හොඳයි. දැන් ගබ්‍රියෙල් අපේ මිත්‍රෙක්. අපි ගබ්‍රියෙල්ට දෙනවා පොලිමේ පළුමෙන් දැන. දකුණට හැරෙන්න. ඕන හොමින් නබල. විකාරි නැලෙද? මමනේ පොලි මේ මුලට හිටියේ. නමුත් දැන් මද ඔච්චර වෙලා තමයි හිටියා. දැන් යාර දෙනවම මට කිටගෙන ඉන්න chance එක. ඒ අනේ. හොඳයි. මම මගේ නිෂේධ බලය පාවිච්චි කරලා මේ මිනිස්සු පොලි මේ මුලට හිටවනවා. එතකොට මොකද කරන්නේ? අපි අමතුමාට යවනවා මොස් කාඩ් එක. නියමන. ටැලි කරන් එක. එස්සම. කැලේ පතරේ. හොඳයි. කාට කාටත් තම තමන්ගේ ප්‍රජා අයිතිවාසිකම් ගැන පැහැදිලි අවබෝධයක් තියෙන බව පේනවා. ඒක ප්‍රගතිය කරලා සීසෙන් තල්ලු වෙන ජාතිකයේ ලක්ෂණ. බොහොම සන්තෝෂයි. බොහොම සන්තෝෂයි. ගබ්‍රියෙල් යනවා පොල් මේ කෙලවට. ආපසු හැරෙන්න. Thank you.
තමයි කී දෙනෙක් ඉන්නවද? හය දෙනයි සර්. හය දෙනයි පවුලයි හත් දෙනයි. පවුල නෑ සර්. පවුල නෑ? මං ඒකේව ගෙදරින් එලවලා දැම්. මොකද? මගේ ළමයි මට තාත්තා කියන්නේ නැති නිසා. ළමයි තාත්තා කියන්නේ නැත්තම් මොනවද උන්ට කන්න ගින්නේ? උන්ට කන්න නොදුන්නොත් උන් මාව කන්න හදන්නේ. හොඳයි අපි එහෙනම් ගබ්‍රියෙල්ට දෙනවා පාන් රාත්තල් පහක තෑගි පාසලෙන්. හිතන්නේ පොහෙලෝගේ පාන් රටන තුනට අපේ බොක්ක වේලයි කියලා. ඒ ඔහෙලට කන්න නැත්තම් කුණුපක්කේට බෑලා හරි බඩ ගෝස්තරේ හොයාගන්න සිස්ටම් එක අපි දන්නවා. හලෝ අම්මා අප්පගේ බූදලේ බෙදුනාගේ බොරු පම්පෝරියපා හරිද? අපිට බෙලෙක් කොප්පෙත් එකයි පොල් කටුවත් එකයි. බෑද? එනම් ගිනෝක තොම්සගේ ගෝල බාරින්ට පාන් රොටි ටික විසිකරන්න කියලා ගඟට මාළුන්ද ගන්න. ගෝ! ඉංග බරු සෝබනේ විතරයි සර්. අතේ සෞදම තිබුණාට බඩේ ගින්දර අනේ අපිට නිනාවෙන්න එපා සර් කීර කොටු යට වුණාට පස්සේ අපි හොඳටම නැට්ටම් වෙලා ඉන්නේ මෙතන ඉන්න කාටවත් තුන් වේල කන්න නැහැ ඒ හරියක පොල් බෑයක් නැහැ මිරිස් කරලක් නැහැ ලුණු ඇටයක් නැහැ ඒකයි මෙයාට තරහ ගින්ද ඉන්නේ තමුන්නාන්සලා ඔවා ගණන් ගන්න එපා අපි ඔව ගණන් ගන්නේ නැහැ එහෙද ගම්මතුරෙන් අනාථ වෙච්ච මිනිසුන්ට බෙදන්න කියලා මහත්තුරු කට්ටියක් ගෙයක් ගාන ගිහින් ආධාර එකතු කෙරුවා කියලා අපිට ආරංචි. සල්ලි ඇඳුම් ආයිත්තම් කෑම පාර්සල්ේම ඒ මොකුත් අපිට ලැබුණේ නෑ සර්. මොන? ඇයි? ආධාර එකතු කරපු මහත්තුරුම එව්වට විදලලු. බදම් පොඩකට ඉස්සලා කිව්වා නේද? බල එකෙකුටවත් තුන් වේල කන්න නැහැ කියලා. ඒ ඒ ආම් බලාපන් අර මාර්ගාදියා ඔබට පේනවද කපුටෝ කී දෙනෙක් වහලා ඉන්නවද කියලා හාර 500ක් ඇති මයි හිතේ ඉතින් කොහොමද යෝධිය උඹලා කියන්නේ උඹලට තුන් වේල කන්න නැහැ කියලා කපුටෝ කන්නේ මොනවද උඹලා අපි අහක දාන කෑම කපුටෝ ඔය තරම් බෝ වෙල ඉඳනම් උඹලා අපි කොයිතරම් කෑම අහක දානවද අනේ මේ නිකන් පවුලෝදී මාරු වෙන්න බොස් අඟල් තුන හතර බස්ස ගන්න ඉස්සෙල්ලා අපි එනම් යමු සර් මේ සහෝදරවරු අපෙන් කාරුණිකව ඉල්ලා හිටිනවා මෙතනින් කරුණා කරලා ඉවත් වෙන්න කියන. කවුද මේ පොරිසාද? ගෑනුගායන්. ඔකට තමයි බාල්දි චුට්ටේ කියන්නේ. බාල්දි චුට්ටේ. තේ මල්ලි මාර බාල්දි යන්නේ ඇද්දේ. යුනිෆෝම් කාරෙන්ට නහුතන නැගලා හිටි. කට පරිස්සම් කරගනින් මිනියෝ. නිස්කාරණේ අතපය කඩාගන්නේ නැතුව යුනිෆෝම් කාර්යොත් එක්ක හැප්පෙනවයි කියන්නේ ඩයිනමයිට් කරලා පත්තු කරලා චාර්ජ් නේදා ගන්න වගේ වැඩ. ඕම් මං ගියා. ආත් ඒක තමයි තක්බීර්ලා හිටි. බජාරකේ කපුලක් එකම වලියන්තරකමක් නැහැ චුට්ටා අයියා. එතකොට මූණ නෝට් කරගෙන ගේම දෙන්න පුළුවන්. හැබැයි යුනිෆෝම් දාපු මහත්තුරුත් එක්කලා සැට්නොත් වැඩේ ගැස්සෙනවා. රේල් පාර ගල් කැහමගේ තමයි ඔව්. කොහෙද කිව්වට අහන එකක් ඈ? පොඩ්ඩක් ඉන්න. අර යුනිෆෝම් දාපු උසම මහත මෑන්ස් කෙනෙක් පාවනේ පාම්බද. මිනිහා තමයි ගිය පාර පොලිසියත් එක්කයි පාළමුණ ගිවල් කැඩුවේ. මට මිනිහා හොද්දට නෝට්. මේ වගේ ලාග චුට්ටයියා
ඔළුව පොඩ්ඩක් අහලා දෙකට තුන්ට නැවිලා සරණ දෙන්න පැනත්තම ගන්නේ යුනිෆෝම් කාර්යයෙන්ගේ බය වෙලා බෑබං ඇයියා කො නිකන් දෙන පාන් ගෙඩිය ගන්න පිටතල පොත්තන් කාර්යය ගෙම්බර් එක බලන්න ඕනි නිකන් දෙන බෙහෙත් ටික ගන්න දොස්තරයා ගෙම්බර් එක බලන්න ඕනි නිකන් දෙන හාලුණු දෙක ගන්න කෝපරේට් කාර්යය ගෙම්බර් එක බලන්න ඕනි මොකුද අපි හැම පස්කිලගේ මතපල්ලේ වැටිච්ච උන්ද දැන් ඔය කතාව නවත්තලා දාහල්ල කොච්චර කෑ ගැහුවත් ඔච්චර තමයි ඔයවලේ මද කල ගඟේ ගහගෙන යන වේලිච්ච පොල් ගෙඩි. ආ. ඒක ගොඩ දාගත්තු පාන් එක්කත් ඇහැකි බං. ආ. යා යා යා. ආ. චුටේ. ආ. අපේ විශේෂද? හරි හරි. මම කිව්වා මට වස්තුවකට තියෙන්නේ මගේ අතයි පයයි විතරයි කියලා. කවදාවත් උඹට බොරුවක් කරලා නෑ මැටිල්ඩා. මං එදා පොරොන්දු වුණා හිඟා කාල හරි උඹ ජීවත් කරවනවායි කියලා. එමුත් කියනවා හිඟා කාල හරි මං උඹ ජීවත් කරවනවා. එච්චරයි. ඔය දියේ ගිලිච්ච මිනිහා ඊයේ පෙරේද මෙහෙම ඉපදිච්ච වෙච්චි පිටගම් පාරේතුළු මැටිල්ඩාත් අපි අඳුරන්නේත් නැහැ. මොකද්ද බං ඇඳුරුම්කම කියන්නේ? මැරිච්ච මිනිහක් මිනිස්සෙක් උඹත් මිනිස්සෙක් ඕක තමයි ඇඳුරුම්කම. ආවනද මැටිල්ලා? ඔය මිනිහාගේ ගෑනිත් නැහැලු බං. ළමයි ඉන්නවද? ඔස්සට වාගේ පුංචි පුංචි උන් ඉන්නවා හතර දෙනෙක්. අනිච්චේ දුක්කේ අම්මයි තාත්තයි දෙන්නම නැතුව ඔය දරුවන්ට යන කලදසාව මොකද්ද? කුන් ඉතින් බලු පැටව වාගේ වැස්සට පස්කන්දක් කඩන් වැටලු පාරට
ඒකාදීන මිනිස්සු ගන්නවයි කියලා යකි වැඩි හරියේ නෑ නැන්දි තාත්තනකට කුලීකාරව අරන් ඉවරු අනේ මන් දන්නේ හිටන් දොත් මේ වතුර ටික බහලා ගින්න නැත්තම් මොනවා කරන්නද කියලා වතුර බැස්සත් ඉතින් අවැල්ලා පායනකන් හින්දේපා යේ පොළොවේ නෙන්න නැත්තම් ඔය මඩ ජොහරේ ගිහිල්ලා කොහම ඉන්නද හිතින් තේකහට උගුරා බීලා මයන් වතුර පාරේ සැර දකුණ කොටත් බය හිතෙනවා ඉස්සර ගෙදර ගියොත් හොඳයි මේ. ඇයි එහෙම හුවේ? නැත්නම් මට ආව ගිහිල්ලා ඇරලන්න වේ. ඉතින් යාවකෝ. කළුවරේ? මං පාර පෙන්නන්න. ඇයි කතා නැත්තේ? බලින් නැපා. මං කවදාවත් නෑ වැරදි පාරකෙත් කියන්නේ. මං වෙන දවසක එන්න. ඔයා කතා කරන්නේ හරියට කවදාවත් අපේ ගෙදර ගිහින් නැති මාව හඳුනන්නේ නැති පිට කෙනෙක් වගේ. මගේ හිතට අද හරි නෑ සුර. ඒයි කියන්නකෝ. බෑ. මම මෙහෙම වට තරහ වෙන්න එපා. අපි අතේ රහසක් නෑ ඒක වන්නේ දවස. ඔන්න පාරේ ලයිට් එකක් වැටුණා. ඒ කියන්නේ මට ඵලයන් කියන එක නේද? ඔයා කොහොමද සුරංගි මාව තේරුම් ගන්නේ අපේ අම්මලා තාත්තලාවත් මාව තේරුම් ගන්න බැරි කොටසා මං හිතේ ඇඳගෙන තියෙනවා හටු සටහනක් ඔයා ගැන ඒකෙන් පුළුවන්ද මාව අඳුනගන්න යාන්තම් පුළුවන් හොඳයි එහෙනම් කියමුකෝ බලන්න මම මොන විදිය කෙනෙක්ද කියලා ඔයා ඕනම ප්‍රශ්නයක් විසඳන්න හදන්නේ Tamanth වාසි වෙන විදිහට පිලා කියලා හරීම අන්තවාදී ඉහළට නගින් නිමකක් හදලා දුන්නොත් ඕනෑම පාවාදීමක් කරයි මට ආදරේ කිව්වට පාරදී මාත් එක්ක කතා කරන්නේ වටේ බල බල බය හරිද මං ওই විදිහ ආත්මార్థකාමී කෝකෙක් නම් ඒ මාව ආශ්‍රය කරන්නේ මං වාට ආදරේ නේද අනේ මේ මට මගේ පාඩ ඉන්න දිලා මාව අමතක කරලා දාන්න එච්චර මං ඒවා කිව්වේ සැකේට ළමයා කොහොමද මන්නේ අපි වෙන දෙයක් ගැන කතා කරමු ගණන් කරමුද ගඟටුඩින් කොක්කු කිදෙන කිගිලෙනාද කියලා එකයි දෙන්නයි බස් එක ඔයා දැක්ක නේද ඉඳා මේක මී පල් අමේ අනේ නැක තේකුත් හදලා මම මේ කල්පනා කරන්නේ කොල්ලෙක් නැතුව මට උඹ වාගේ කෙල්ලෙක් හිටියා නම් කොයි තරම් ෂෝද්ද කියලා කොල්ලෝ හරි දඩබ්බරයි නේද නැන්දේ කොල්ලන්ට බෑනේ කොලේ වහන්න කෙල්ලන්ට වාගේ අම්මේ ඇත්තද අද තාත්තා සඳුකට පැටලුනා කියන්නේ අනාථාදර ගන්තුරේ මහත්තුරුත් එක්ක මෙහාට
ඉඳගන්න. ඉඳගන්න. ඇත්තද බොරුද? බොරු. කිසිම ගෝරියක් උනේ නැහැ. නෑ. කායකවත්. නෑ. එහෙනම් මොනවදර හන්දියේ මිනිස්සු කතා වෙන්නේ? තාත්තා මේ දෙයියන් මහතුතුත් වැරදි නම් වැරදි යම්මේ මට තමයි පාර බහැලන්න දෙන්නේ එක එකගේ පාර වැඩහින්නේ. එක්ක කණමැදිය වගේ පීගෙන ඇවිල්ලා හැලිවලම් පොඩි කරයි. එහෙමනම් අම්මා තඩිබයි. එක්ක ඇඟිලි වැට කුඩුවක් පෙන් ගෑ කරයි. එහෙමනම් දීයක් ඇදෙන කවුරු හරි කොට්ටුවේ. මොනවා කරන්නද මගේ පූර්ව කර්මෙට මමත් තිබුණානේ මේ නරකාදී. නොදකින් විතර. මේ සර්ණපාල උඹෙන්වත් මේ පාර වෙන එක බැල්ලිගේ පුතකෙන්වත් තාත්තට සර්ටිෆිකේට් ඕනේ නැහැ තේරුණාද? ඒ මිනිස්සයා කසිප්පු වෙයි කුටි කලගදී රේස් ගායි බූර ගායි ගාජා උරයි. ඉතින් මොකද? උඹ අතින් යනවාද මිටින් යනවාද? උඹට බෑ තාත්තව අතන් දැවුණත්. මදේ දික්කලි සංගහ පුතෙක් ඉන්නවා කියලා දෙමව්පිය ඔළුව ගහ ගන්න උනේ ලිප්පොක්ටි. කෙල්ලක් දුකේ බෑ බං උඹ ගියේ නැද්ද මරණ ගෙදර
දෙයෝ සාකි ඕම් වැහි පොද ගහන රූපවති ගණින් බං ඕක ඉක්මන් කරලා හොට්ටගිට මල් අහිඳ හදන්නද මේම් බලාපන් සාරයක ගිය පරයෙක් කරපු වැඩේ ගැහුවේ නැද්ද මඩ ගොඩක් උඩ බෙරෙක් පාරක් මාව නෑ උලා මං කිව්වා උන්දට කාපුවා සේනම වමාරි උඹටත් නරකද අරුන් එක පොල් ගොඩ දාන්න ගියා නම් ගෙදරට වෙලා ගිල ගිල ඉන්නේ නැතුව ඌ වරණු තමයි ඉන්නේ හව් හව් තමයි උඹ ඉතින් හව් හව් ගදා හිටපන් ආන් ගදිරි එල්ල අමුඩ ගහගෙන යම රෙට වැඩ උන් පෑට ගොඩ දාලා තිනා ලොරියක පොල් ආ මට තව පොඩ්ඩේ මතක නැතු වෙනවා ඔය සරණ කෝලේ නැද්ද ඌට කියලා නියමනක් හරි ගස්ස ගන්න තිනවා බං මොකද්ද මේ ඔපීතියට නමක් කිව්වා මොකද්ද මේ මොකද්ද බං ගම් වතුරෙන් යට වෙච්ච ගෙවල් හදාගන්න කීයක්ද දෙනවලු ආණ්ඩුවේ ඒක ගන්න රෙජිස්ටර් තැපෑලේ ලියමනක් හරි ගස්සලා අරින්න ඕනේ නේද අපි ඔක්කොම අස්සම් කරලා මට පයික් බබාත් මං පණිවිඩේ කිව්වේ උඹ සරණපාලේ ආවම කියාකන් හොඳද මතක ඇතුව කියාකන් උඹ ගියේ නැද්ද කරලෙන් අක්කලගේ ගෙවල් දියාවේ මේ පාර වදලා ඉන්න එකී උඹ දැක්කෝ ගිලින්ට ඉති සිරියාවට ඉතින් වෙන වැඩක් තියනවා ඕක මිසක් කොච්චර හරි 69 ගම් වතුර කලපු දා ඉඳලා ඕකි බඩගෙඩු සත් දවසක් කියපම් බලන්න අවුරුද්ද දෙකයි අවුරුද්ද දෙකයි නොදකින් මට මේ ඕකි ගැන බාල පොළුව ඉන්නව නේද අර අතක් හැම සොත්ති වෙලා තියෙන්නේ මුන්නේ තාත්තා වෙන කවුදලු බලලා කාගේ උනාම මොකද බං මීයෝ අල්ලනවා නම් දුඹ නැටගෙන ඒ පාන්දට සිරියාවතිලා ගවල් පැත්ත ගොයින් බලන්ට එපාය සෙල්ලම හරියට කුකුල් කූඩු ඇරියවාගි එකෙක් ළමයි 10 දෙනෙක් නේ එව්වා එහෙම තමයි උන් වැඩට ලෝස් නෑනේ උඹලා වාගේ රූපවති කොබා දා ඕ ඔච්චරයි ආයෙම ඉල්ලා දෙපා ඔන්න බොලේ කලුවරක් වැටිලා මං එහෙනම් යන්න අදවත් මොනවා හරි කල්පනා කරලා බලාපල්ලා හොරගල් අවුලන්නේ මොකද මොකද කරන්නේ